ලංකාවේ වාර්ෂික පාර්ලිමේන්තු බොරුව තමයි අයවැය කියන්නේ. මොකද ලෝකයේ අද දියුණු රටවල් වල අයවැය රහස් කියලා දෙයක් නැහැ. ජාත්‍යන්තරව රටවල් වල පාර්ලිමේන්තු ක්‍රියාවලියේ සිද්ධ වෙන අයවැය සිද්ධ වෙන රටවල් වල වැඩමුළු වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වැඩමුළු වලදී සමහර රටවල් සවුත් අප්‍රිකාවේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව ශ්‍රීලන්තෙන් එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපේ රටේ මුදල් ඇමතිවරයා අයවැය රහස් කියලා එකක් හදාගෙන එනවා. අයවැය රහස් ඉදිරිපත් කරනවා. රහස් ඉදිරිපත් කරන්නත් පැය එකමාරක් විතර ගන්නවා. අයවැය ඇස්තමේන්තු කියලා කිලෝ 50ක් විතර බර පොට් ටිකක් පාර්ලිමේන්තුට ගේනවා කිව්වන් පස්සේ වෙන රටවල් වල මන්ත්‍රීවරු අපිත් එක්ක hina වෙනවා. මොකද අද හුඟාක් රටවල් වල අයවැය රහස් නැහැ. ජාතික බජට් ඔෆිස් එකක් තියෙනවා. ඒතර අයවැය හදන්නේ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ දෙකොල්ලාගේම මන්ත්‍රීවරුන්ගෙන් එකතු වෙච්ච කණ්ඩායමකින් කමිටුවකින් ආණ්ඩුව ඉදිරිපත් කරන අයවැය ඇස්තමේන්තු විපක්ෂය කියන ඕක වැඩි කියලා. ඊට පස්සේ බජට් ඔෆිස් එක අයවැය කාර්යාලයෙන් කියනවා ඔය ඇස්තමේන්තු අපිට පිළිගන්න බෑ. රටේ සල්ලි මෙච්චරයි තියෙන්නේ. රටේ තියෙන සල්ලි වලට තමයි අයවැය හදන්න ඕන. හීන වලට අයවැය හදන්න බෑ. අයවැය යථාර්ථවාදී වෙන්න ඕන. රටට ගැළපෙන්න ඕන. දැන් අපේ රටේ එහෙම නැහැ. අයවැය රහස් කියලා එකක් හදාගෙන ඉනෝ. මාසයක් දැන් අපි පාර්ලිමේන්තුවේ අයවැය රහස් කතා කළා. දැන් මොනවද කතා කළේ? දැන් ඇත්තටම මේ මාසේ අයවැය පාර්ලිමේන්තුවේ තිබිච්ච එක නුත් රටට පාඩුවයි. ඇයි පාර්ලිමේන්තු නඩත්තු ගන්න ගියපියේද? පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුට කන්න දෙන්න කන්න බිව්වට කන්න එන්නේ නැහැ. එහෙනම් අයවැය කාර්ක සභාස්ථාවල පරදීනවා. ඇයි පාර්ලිමේන්තුවේ 225කට කන්න හැදුවට පාර්ලිමේන්තුවේ එන්නේ 10ක් 15ක්. අයවැය විවාදයට සම්බන්ධ. පුටු වලට කතා කරන්න වැඩිපුරම පාර්ලිමේන්තුවේ. මේක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් පාර්ලිමේන්තුව අයවැය විවාදයේ දවස් ටිකකට දරන ඒ වියදමත් ඇත්තටම රටට පාඩුවක්. මේ අයවැයෙන් අවසානේ ගත්ත දෙයක් නැහැ. අවංකවම ඒක නිසා අයවැය විහිළුවක් සහ බොරුවක්. ඉතින් ඒකට අත උස්සන්න අපට බෑ පක්ෂවල. අපි මන්ත්‍රීවරු 6 දෙනා තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. අයවැය විවාදෙදී ඉතාම තර්කානුකූලව රටේ ආර්ථිකයේ තියෙන තත්ත්වය මේ එක එක අමාත්‍යංශ වල මට්ටම තත්ත්වය අපි ඉල්දරව් කරා. රටේ ජනතාවටයි අපි කිව්වේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට කියන දෙයක් අහන අය නෙමෙයි කියලා වැඩකුත් නැහැ. මාසයක් අපි රටේ ජනතාවට අපි 6 දෙනාට පුළුවන් මට්ටමින් අයවැය විවාදයට සම්බන්ධ වුණා. අපි මේ අයවැයට සම්පූර්ණ විරුද්ධයි. මේක රටේ ආර්ථිකයේ හදන අයවැයක්වත් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන අයවැයක්වත් සලස්මක් ඇති අයවැයක්වත් නෙමෙයි. මේ අවුරුදු 40ක් ගෙනාපු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය එහෙමම ගෙනියන අවුරුදු 71ක් මේ රට ණය කරපු තත්වයේ දිගටම ණය කරන තවත් එක අවස්ථාවක් විතරයි. විශේෂයෙන් මම ඔබට ණය තත්ත්වය ගැන විතරක් කියන්නම්. අදට මේ මාර්තු 31ට ලංකාවේ ණය බර මුළු ණය බර ට්‍රිලියන 12ක් බිලියන 11999ක් කෝටි වලින් කෝටි 11,99,900ක් 2018 මාර්තු 31ට මේ ප්‍රමාණය තිබුණේ කෝටි 9,58,800යි බිලියන 9,588යි ට්‍රිලියන 9යි ට්‍රිලියන 9 ට්‍රිලියන 12ට මේ අවුරුද්ද ඇතුළේ වැඩි කරා කෝටි 241,100ක් අවුරුද්දක් ඇතුළේ රටක් ණය කරන්න පුළුවන් නම් ආණ්ඩුවකට අපි හන්නේ ආණ්ඩුව තියාගන්න ඕනේ. මේක තමයි මේ රට කල් තියෙන විනාශය. රටේ ජාතික ආදායමට වඩා අවුරුද්දක් ඇතුළත ණය කරනවා. ජාතික ආදායමට වඩා දෙගුණයක් වියදම් කරන්න ඕනේ. රටේ ආදායම තරම්ම ප්‍රමාණයක් ලබන අවුරුද්දෙත් ණය ගෙවන්න ණය ගන්න වෙනවා නම් ඒ වගේ දෙගුණයක් වියදම් කරන්නේ කොහෙන්ද? පඩි ගෙවන්නේ කොහොමද? තද භාණ්ඩාගාරයේ ඒකාබද්ධතර පුදුල ඍණ වසර මැද මූල්‍ය වාර්තාව කියන එක තමයි අයවැයට වඩා යථාර්ථවාදී. මේ මංගල සමර වීරැමතුමා මේක ඉදිරිපත් කළා. ඔබ මාධ්‍යවේදීන් හැටියට මේ මුළු පොතම කියවන්න ඕනේ. මෙන්න මේ 33 වෙනි පිටුව කියවුවා නම් ඇති. එතන ඉතා පැහැදිලිව අවුරුද්දේ මුල මුදල් ශේෂයේ භාණ්ඩාගාරයේ ඍණ බිලියන 186යි. අවුරුද්දේ අග මාර්තු නොවැම්බර් මාසයේ 30ට මුදල් ශේෂයේ ඍණ බිලියන 225යි. අවුරුද්දක් ඇතුළත බිලියන 39ක්ම මේ මුදල් يعني මේක කියන්නේ කැෂියර් එක මේ රටේ කැෂියර් එක අනිත් ඒවා නෑ මේකේ. එක එක රාජ්‍ය ආයතන වලින් විදුලි බල මණ්ඩලෙන් ණය ගත්ත ඒවා වරායෙන් ණය ගන්න ඒවා පිටරට වලින් ගන්න ඒවා ඒවා නෑ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊයේ පෙර තරම් තියෙනවා ලොකු ණයක් වාණිජ ණයක් බිලියන 130ක් ඩොලර් බිලියන. මේ රට විනාශ කරමු. ඒ වන්තුව මේ තියෙන භාණ්ඩාගාරයේ මට්ටම විතරයි මේ තියෙන්නේ. ඍණ නම් භාණ්ඩාගාරයේ ඒකාබද්ධතර මුදල් ඍණ නම් මේ රට කොහෙද යන්නේ? ඔය සිහින කතා එකක්වත් ඉෂ්ට කරන්න බෑ. මේක තමයි යථාර්ථය. ඒ නිසා මේ රට ණය කිරීම නිසාම ණය කරන හේතුවටම ඇති මේ අයවැයට විරුද්ධ වෙන අපිට. වෙන හේතු පැත්තකින් තිබ්බත්. ඒකෙන්ද අපි කියන මේ සැරෙන් සැරේ දේශපාලන ගේම් ප්ලේ කරන අයට පොලිටිකල් ගේම් ප්ලේ කරන අයට කාර්ක සභා අවස්ථාවේදී අවංක විරුද්ධ වෙනෝ නම් හැංගිල ගල් වලින් ගහන්න ඕනේ නෑ. අවංක විරුද්ධ වෙන්න කැමති හැමෝටම පස් වෙනදට විරුද්ධ වෙමු. අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට දෙගිඩියාවකින් තොරව අපි කියන දෙවෙනි වර කියවීම විදිහට අපි විරුද්ධ වුණා. තුන්වෙනි වර කියවීම විදිහට අපි අපේ විරෝධය ඒ ආකාරයෙන්මයි අපි විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා. මේ අයවැය 7-5කට වක්වත්
සත පහක් වුත් වැඩි සත තුනකටවත් රටේ ජනතාවට ප්‍රතිඵලයක් නැති අයවැයක්.